ආයුබෝවන් රවි තුලා රාශි ගතවීම ක්‍රිස්තු වර්ෂ 2024 වූ ඔක්තෝබර් මාස 17 වන දින පෙරවරු 7:43ට රවි බුදට අයත් කන්‍යා රාශියේ ගෝචර චලිතයක් පවත්වාගෙන යමින් තුලා රාශියට පිවිසේ. විශේෂයෙන්ම සිකුරුගේ හිමිකාරිතය දන තුලා රාශියට රවිගේ ප්‍රවිෂ්ඨය සිද්ධ වේ. මේ පිවිසීම මගින් කෝණ මාසයේ අවසාන විශේෂයෙන් කාලයක් මාසයක් පුරාවට පැමිණි ඔබගේ නව නැකත් ලබා ගැනීම නිවාස ඉදිකිරීම වැනි කටයුතු වලට බාධා වෙලා තිබ්බ කෝණ මාසයේද නිමාවේ. මෙසේ මේ සිකුරුගේ භවනට යන මේ රවි නීචත්වයට පත් වේ. විශේෂයෙන්ම දුර්වල තත්ත්වයට පත් වේ. මේ පත්වීම මත මගින් රාජ්‍යකාරක රාජ්‍යංශයේ කටයුතු කරන අයට යම් ආකාරයේ ප්‍රශ්න ගැටළු ඇතිවීමට ඉඩ ඇති කාලයක්. විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වන්න. ඒ වගේම මේ තුලා රාශියටයි නැකත් වන කුජටයි සිත නැකතේ පාද දෙකකත් රාහුටයිති සා නැකතේ පාද හතරකත් ගුරුටයිති වීසා නැකතේ පාද තුනකත් ගෝචර චලිතයක් මේ රවි විසින් පවත්වාගෙන යයි. මෙසේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මේ රවි ක්‍රිස්තු වර්ෂ 2024 වූ නොවැම්බර් මාස 16 දින තම ගෝචර චලිතය තුලා රාශිය තුල අවසන් කරලා කුජටයිති උච්චික රාශියට පිවිසෙ. විශේෂයෙන්ම ග්‍රහලෝ රජු විශේෂයෙන් පාලනය කරන්න ලේට අධිපති විශේෂයෙන්ම රක්ත වර්ණ පැහැයට නිවේදනය කරන ශක්තිය නිවේදනය කරන රාජ්‍ය පිළිඹු කරන පෙන්නන මේ රවි ඔබේ ලග්නයෙන් ලග්නයට ඵලාඵල කෙසේදයි ගෝචර චලිත අනුව අපි විමසා දැනගනිමු. මේෂ ලග්නය විශ්වකේන්ද්‍රයේ පළවෙනි රාශිය කුජ ලග්නාධිපතිත්වයේ දරන මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච කුජ තුන්වැන්න වූ සහෝදරස්ථානයේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ පුත්‍රකාරක ස්ථානයේ පස්වැන්න විද්‍යා ස්ථානයේ හිමිකාරිත්වය මේ රවි විසින් දරයි. විශේෂයෙන් මේ රවි ඔබගේ හත්වැන්නට ගෝචර චලිතයකින් පිවිසෙන මේ පිවිසෙන මොහොතේ බුධ ග්‍රහයාද ගෝචර චලිතයක් පවත්වාගෙන යමින් සිටි. විශේෂයෙන් මේ පිවිසීම ඔබට යහපත් පිවිසීමක් හැටියට හඳුන්වා දීමට විශේෂ හැකියාවක් පවතී. මේ පිවිසීම මගින් ඔබ සමාජගත වෙලා වැඩ කරන කෙනෙක් නම් විශේෂයෙන්ම පිරිස් කලමනාකරණ අංශයේ වැඩ කරනතු කරන විශේෂයෙන්ම දේශපාලන අංශයේ කටයුතු කරන කෙනෙක් නම් මේ කාලය තුළදී ඔබට වැඩි වාසිසහගත ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට ශක්තියක් ලැබෙන කාලයක්. විශේෂයෙන්ම ඔබේ ශක්තිය පෞරුෂයේ ඉහළ යන කාලයක්. විශේෂයෙන්ම ඔබට අන්යන් ආකර්ෂණය වෙන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන් මේ කාලය නිවැරදි. විවාහ ජීවිතයේ කරන කටයුතු වලදී වෙනදාට වඩා පොඩක් කේන්ති යන ස්වභාවය සහකරු සමග ගැටුම් සහගත තත්ත්වයන් ඇති කර ගැනීමට හේතු සාධක පහළ වෙන කාලයක් වෙන. විශේෂයෙන් ඉවසීමෙන් කටයුතු කරගත්තොත් ඔබේ කටයුතු සාර්ථක කර ගැනීමට විශේෂ හැකියාවක් පවතී. එසේම ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් හවුල් ව්‍යාපාර කටයුතු වලින් වැඩි වාසි ලාභ ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ දරුවන්ගේ දියුණුවක් අත්පත් වන කාලයක්. විශේෂයෙන්ම දරුවන්ගේ ක්‍රීඩා කටයුතු ඔවුන්ගේ තරඟ විභාග කටයුතු වලින් ඔවුන්ට ජයග්‍රහණය ලැබෙන කාල සීමාවක් කිව්වොත් නිවැරදි. එසේම ඔබගේ අධ්‍යාපන කටයුතු විශේෂයෙන්ම සම්මුඛ පරීක්ෂණ ක්‍රීඩා කටයුතු ඔබගේ කටයුතු වලින් ඔබට සාර්ථක ලෙස ප්‍රතිඵල අත්පත් කර ගැනීමට ශක්තියක් ධෛර්යයක් ලැබෙන කාල සීමාවක් කිව්වොත් මේ කාලේ විශේෂයෙන්ම නිවැරදි. එසේම ඔබගේ කරන කියන කටයුතු වෙනදාට වඩා ශක්තියකින් විශේෂයෙන්ම ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු වල ප්‍රගමනයක් දියුණුවක් අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබෙන විශේෂයෙන්ම ඔබගේ ශක්තිය ඔබ ප්‍රසිද්ධ වෙන කාල සීමාවක් කිව්වොත් මේ කාලේ විශේෂයෙන්ම නිවැරදි. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් විශේෂයෙන්ම මුත්‍රාශය වකෝඩු ආශ්‍රිත උෂ්ණ දාහගති රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් පෙන්නුම් කරන අතර ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. එසේම ඉරිදා දිනයන්දි නිර්මාංශ වීම විශේෂයෙන්ම ලේ දන් දීම නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්ම දානමාන පුණ්‍ය කර්ම කිරීම මගින් විශේෂයෙන්ම සූර්ය වන්දනාව සූර්යපීඨ කීම සජ්ජායන කිරීම මෝහපීඨ කීම සජ්ජායන කිරීම වැනි ක්‍රියා කිරීම මගින් විශේෂයෙන් ඉවසීම උපේක්ෂාවෙන් කේන්ති පාලනය කරගෙන කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. වෘෂභ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි දෙවන රාශිය සිකුරු ලග්නාධිපතිත්වයේ දරන තිර රාශියක් වන වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච සිකුරු ග්‍රහය කාලත්ව ස්ථානය වූ හත්වැන්නේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ හතරවැන්න වූ සුඛ ස්ථානය හිමිකාරිත්වයේ දරන මේ රවි ග්‍රහය රෝගස්ථානයේ සතුරු ස්ථානය වූ හයවැන්නට බුදද ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ පිවිසේ. මෙසේ මේ රවිගේ පිවිසීම යම් තාක්කට ඔබගේ සතුරු කරදර තත්ත්වයක්. කලින් ඔබට තිබ්බා නම් මේ කාලය තුළදී සතුරු කරදර ඉවත් වන කාල සීමාවක්. විශේෂයෙන් ඔබට යම් සතුරු බාධා නොපෙනෙන සතුරු බාධා හැංගිච්ච සතුරු බාධා වගේ තිබ්බනම් මේ කාලය තුළදී සතුරු කරදර තත්ත්වයන් ඉවත් වෙන කාල සීමාවක්. විශේෂයෙන් ඒ වගේම ඔබ යම් ණය මුදලක් වෙලා ණයක් වෙලා තිබ්බනම්
ඒ ණය ගෙවා ගන්න යම් පාරක් කැපෙන අවස්ථාවක් සඵල වන කාල සීමාවක් පෙන්වු කරන කාලයක් විශේෂයෙන්ම මොකක් හෝ මාර්ගයක් ඔබට ලෝන් එකක් ඔබ බලාපොරොත්තු වෙන හිටියන ඔයිකුත් ආකාරයේ මුදලක් ඔබ බලාපොරොත්තු වෙන හිටියන ඔබට මේ කාලය තුළදී හැකියාව ශක්තිය ලැබෙන කාලයක්. එසේම ඔබ රාජ්‍යංශයේ කටයුතු කරන කෙනෙක් නම් මේ කාලය තුළදී ඔබේ කටයුතු ඉතාමත් සාර්ථකයි ඉෂ්ට සිද්ධ කර ගැනීමට විශේෂයෙන්ම ඔබට ප්‍රධානීන්ගේ රාජ්‍ය ප්‍රධානීන්ගේ උදව් උපකාර ලබා ගැනීමට හැකියාවක් ඇති කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම මේ කාලය තුළදී ඔබ නව නිවාස ඉදිකිරීම යාන වාහන සම්බන්ධ කටයුතු කරන කෙනෙක් නම් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාලයක් වේ. නිවාස ඉදිකරද්දී කොන්ත්‍රාත්කරුවන් සේවකින් බාස්ලා සමග වැඩ කරද්දී නොයෙකුත් ආකාරයේ රැවටීම් පාඩු අලාභහානි වලට ඔබට ලක්වීමට ඉඩ ඇති කාලයක් වේවි. ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව ඉවසීමෙන් උපේක්ෂාවෙන් බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න වලින් ඔබට මිදීමට අත්මිදීමට විශේෂ හැකියාවක් පවතී. මවට යම් අපලකාරී ස්වභාවයක් වෙනවා. යම් ප්‍රශ්න ගැටලුකාරී තත්ත්ව මතුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම යාන වාහන සම්බන්ධ කටයුතු කරද්දී අලාභහානි පාඩු සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට විශේෂ හැකියාවක් පවතී. යම් ආකාරයේ වෙනදාට වඩා ඔබගේ රැකියාවට ව්‍යාපාරයට වෙනදාට වඩා ශක්තියකින් ධෛර්යයක් මහන්සියක් ගන්න කාලයක් කිව්වොත් මේ කාලය නිවැරදි. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් විශේෂයෙන්ම ගර්භාෂයගත උෂ්ණ රෝග කාන්තාවන්ට පිරිමි ඔබට විශේෂයෙන්ම ගෑස්ට්‍රයිටිස් තත්ත්ව යටිබඩ ආශ්‍රිත රෝග උෂ්ණ දාහගත ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම දනට පිනට දීම මගින් නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. මිතුන ලග්නය විශ්ව කේන්ද්‍රයේහි තුන්වන රාශිය වායු රාශියක් වන බුධ ලග්නාධිපතිත්වය දරන මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච බුධ ඔබගේ පස්වැන් වූ පුත්‍රකාරක ස්ථානයේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ සහෝදර ස්ථානයේ වූ තුන්වැනි හිමිකාරීත්වය මේ රවි විසින් දරයි. මේ රවි ඔබගේ සූර්යා ඔබගේ පස්වැන් වූ විද්‍යා ස්ථානයට ගෝචර චලිතයකින් පිවිසෙයි. මේ පිවිසීම ඉතාමත්ම සුවිශේෂ පීඨීමක්. විශේෂයෙන්ම මේ පිවිසීම මගින් ඔබගේ අධ්‍යාපන කටයුතු විශේෂයෙන්ම ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන කාල සීමාවක්. විශේෂයෙන් බුද ආදිත්‍ය යෝගයේද හැදෙන අතර මේ කාලය තුළදී ඔබගේ ශිෂ්‍යත්ව තරඟ විභාග අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි. එසේම ඔබගේ දරුවන්ගේ දියුණුවක් අත්පත් වන කාලයක් වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඔවුන්ගේ තරඟ විභාගයේ ශිෂ්‍යත්ව කටයුතු සම්මුඛ පරීක්ෂණ කටයුතු වලින් ඔවුන්ට ජයග්‍රහණය අත්පත් වන කාලයක් කිව්වොත් මේ කාලය නිවැරදි. එසේම ඔබ සහෝදරයන් සමකරන කටයුතු වල ඔවුන්ගේ උදව් උපකාර ලැබෙන කාල සීමාවක් කිව්වොත් මේ කාලය නිවැරදි. එසේම ඔබ ප්‍රසිද්ධියට පත් වෙන විශේෂයෙන්ම අන්‍යයන්ගේ ආකර්ෂණය ලක්වන උදව් උපකාර පවා ලැබෙන කාල සීමාවක් හැටියටයි මේ කාලය විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් ඇත. එසේම ඔබ විදේශගත අවස්ථාවන් බලාපොරොත්තු වෙමින් හිටියනම් මේ කාලය තුළදී විදේශගත රැකියාව ව්‍යාපාර වලින් ඔබට සාර්ථක තත්ත්වයන් අත්පත් කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන් පාලන ශක්තිය ඉහළ යන කාලයක් වේ. ඔබට මේ කාලය තුළදී දේශපාලන අංශයේ විශේෂයෙන් පිරිස් කළමනාකරණ අංශයේ වගේ කටයුතු කරන කෙනෙක් නම් අති සාර්ථක ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගෙන ප්‍රසිද්ධිය ඔබට ආකර්ෂණය රාජ්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය අංශයෙන් ඔබට උදව් උපකාර ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම නව ආදර සම්බන්ධතාවල සුළුසුළු මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂම සැලකිල්ලෙන් බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න ගැටලු වලක්වා ගැනීමට ඔබට හැකියාවක් පවතී. විශේෂයෙන් මේ කාලය තුළදී වෙනදරලා ශක්තියකින් ධෛර්යයකින් තම කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට විශේෂ හැකියාවක් ඇති කාලයක්. වෙනදරලා ශක්තියකින් තමන්ගේ රැකියා කටයුතු හෝ වේවා තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට වෙන වෙනදට වඩා උනන්දුවකින් උත්සාහයෙන් ඔබ කටයුතු කරන කාල සීමාවක්. විශේෂයෙන්ම රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ආමාශගත අසනීප යටිබඩ ආශ්‍රිත රෝග පපුවේ යටිපැත්ත ආශ්‍රිත උෂ්ණ දාහගත රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් පෙන්වුම් කරයි. එසේම දනට පිනට දීම දෙවියන්ට කරන්නා වූ පුද පූජා සත්කාර මගින් ලේ දන් දීම වැනි පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. කටක ලග්නය විශ්ව කේන්ද්‍රයේ හතරවන රාශිය චර රාශියක් වන සඳු ලග්නාධිපතිත්වයේ දරන කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සඳු වන අතර ඔබගේ දෙවැන්නේ හිමිකාරීත්වය මේ රවි විසින් දරයි. රවි ඔබගේ දෙවැන්න අධිපතිය වෙලා ඔබගේ සුඛස්ථානය හතරවැන්නට ගෝචර චලිතයකින් පිවිසෙයි. මේ පිවිසීමත් ඔබට යහපත් පිවිසීමක්. විශේෂයෙන් මේ පිවිසීම මගින් ඔබගේ නිවාස ඉදිකිරීම කටයුතු සාර්ථක කර ගැනීමට කාලයක් වේ. විශේෂයෙන්ම කෝණ මාසයේ අවසාන බැවින් ඔබ නිවාසයක් ඉදි කරලා නැවතිලා තිබ්බනම් මේ කාලය තුළදී අලුත් වැඩියාවක් කරලා නැවතිලා තිබ්බනම් මේ කාලය තුළදී ආයි පටන් ගන්න අවස්ථාවක් සඵල වෙන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි.
මේ කාල තුළද ඔබ යාන වාහන සම්බන්ධ කටයුතු කරන කෙනෙක් නම් යාන වාහන සම්බන්ධ කටයුතුවලින් වැඩි වාසි ලාභ ලැබෙන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි. එසේම ඔබගේ අධ්‍යාපන කටයුතු වෙනදාට සාර්ථක ආයුරින් ඉෂ්ට සිද්ධ කර ගැනීමට භාග්‍යයක් ලැබෙන කාල සීමාවක. එසේම ඔබට යම් අතීතී මුදලක් ලැබෙන කාලයක ඔබ යම් මුදලක් බලාපොරොත්තුෙන් හිටියා නම් විශේෂයෙන්ම දේපල සම්බන්ධ විකිණීමකදී හෝ ලබා ගැනීමට ඔබට වාසිය ලැබෙන කාලයක ඔබගේ යාන වාහනයක් විකුණා ගැනීමට දේපලක් ඔබ විකුණා ගැනීමට තිබුණා මේ කාලය තුළදී ලබා විකුණා ගැනීමට වාසනාව පෑදෙන මාර්ගයක් පෑදෙන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ආදර සම්බන්ධතා ඇති වෙන කාල සීමාවක් විශේෂයෙන්ම මවගෙන් ඔබට උදව් උපකාර ලැබෙන කාලයක් වේ. එසේම ඔබ කරන ගන්න තීන්දුව තියෙනවා එන්දන සෘජුව. හැබැයි ඔබට යම් කේන්ති සහගත තත්වයකට පෙන්නුම් කරන බැවින් විශේෂයෙන්ම කේන්තිය පාලනය කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ගැටළු ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම නිරන්තරයෙන්ම ඉවසීම උපේක්ෂාව වර්ධනය කරගත්තොත් ඔබේ තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ඔබේ වචනේ නිසා අන්‍යයන් හා යම් මත ගැටුම් ප්‍රශ්න ගැටළු හිතරිදී මැතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට විශේෂ හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් පපු ආශ්‍රිත උෂ්ණ දාහ ගති ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් පෙන්නු කරනවා. ඔබ නිරන්තරයෙන්ම කුසල කර්මවල යෙදීම සූර්ය පිරිත මෝර පිරිත ඇසීම සජ්ජායනය කිරීම ඉරිදා දිනයන් දී නිර්මාංශයෙන්ම සිය දෙවියන් වන්දනාමාන කිරීම වැනි පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. සිංහ ලග්නය විශ්ව කේන්ද්‍රයේ පස්වන රාශියේ රවිම ලග්නාධිපතිත්වයේ ධාරණ සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච රවි ග්‍රහයා තුන්වැන්න සහෝදර ස්ථානට ගෝචර චලිතයකින් පිවිසේ. තුලා රාශියේ පිවිසේ. මේ පිවිසීම ඔබට යහපත් පිවිසීමක් හැටියටයි යම් තාක් දුරට හඳුන්වා දෙන්නට හැකියාවක් ඇත. විශේෂයෙන් බුධ ග්‍රහයා තුන්වැන්නේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන බැවින් බුධ ආදිත්‍ය යෝගයෙන්ද මැවෙන අතර මේ තුන්වැන්නට පිවිසීම මගින් ඔබගේ පෞරුෂ මට්ටම ඉහළ යන කාල සීමාවක වෙනදාට වඩා ඔබ ශක්තියකින් මූණ දෙන කාලයක් වේ. විශේෂයෙන් මේ කාලය තුළදී ඔබට පාලන ශක්තිය ඉහළ යන අතර ඔබ පිරිස් කළමනාකරණ අංශයේ කටයුතු කරන කෙනෙක් නම් ඒ වගේම ඔබ දේශපාලන අංශයේ වගේ කටයුතු කරන කෙනෙක් නම් ඔබට වැඩි වාසි සහගත ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් පවතී. එසේම ඔබ විදේශගත වීමට බලාපොරොත්තුෙන් ඉන්න සිංහ ලග්න හිමියෙක් නම් මේ කාලය තුළදී විදේශගත වීමේ අවස්ථාවන් සඵල කර ගැනීමට හැකියාවක් පවතී. එසේම විදේශගත ව්‍යාපාර රැකියා කරන කෙනෙක් නම් එසේම ඔබට වාසි සහගත තත්ත්වයන් උදාවන කාලයක් වේ. ඒ වගේම ඔබ අන්තර්ජාල ආශ්‍රිත ව්‍යාපාර විශේෂයෙන් ක්‍රිප්ටෝ කරන්සි නොයෙකුත් ආකාරයේ ෆයිනෑන්ස් වගේ නොයෙකුත් ආකාරයේ අන්තර්ජාල ආශ්‍රිත ව්‍යාපාර කරන කෙනෙක් නම් ප්‍රින්ටින් අංශයේ විශේෂයෙන් සංනිවේදන අංශයේ කටයුතු කරන කෙනෙක් නම් වැඩි වාසි ලාභ ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. බාල සහෝදරයන් සමග යම් මත ගැටුම් ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති බැවින් ඔවුන් සමග කටයුතු කිරීමේදී ඉවසීමෙන් උපේක්ෂාවෙන් බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න පීඩා කටයුතු වළක්වා ගැනීමට ඔබට හැකියාවක් පවතී. විශේෂයෙන්ම මේ කාලේ තද කේන්තියක් කෝපයක් හදිසි තීරණ ගැනීමේ ප්‍රවණතාවයක් ඔබේ පෙන්වුම් කරන කාලයක් බැවින් තීන්දුව තීරණ ගැනීමේදී ඉවසීමෙන් උපේක්ෂාවෙන් බුද්ධිමත්ව තීන්දුව තීරණ ගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට විශේෂ හැකියාවක් පවතී. වචන කතා කිරීමේදී ඉවසීමෙන් උපේක්ෂාවෙන් කතා කරගත්තොත් නොයෙකුත් ආකාරයේ මත ගැටුම් හිතරිදීම් වළකා ගැනීමට ඔබට විශේෂ හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් විශේෂයෙන්ම උරයිස් ආශ්‍රිත රෝග බෙල්ල ආශ්‍රිත රෝග යම් තාක් දුරට ප්‍රවණතාවයක් ඇති වීමට ඉඩ ඇති කාලයක්. ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන්ම කුසල කර්මවල නිරත වීම ඉරිදා දිනයන්දී නිර්මාංශයේ සිව දෙවියන් වන්දනාමාන කිරීම ලේ දන් දීම දනට පිනට දීම වැනි නොයෙකුත් පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. කන්‍යා ලග්නය විශ්ව කේන්ද්‍රයේ හයවන රාශියේ බුධ ලග්නාධිපතිත්වයේ ධාරණ කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති දෙවැන්න වූ කුටුම්බස්ථානයේ ගෝචර චලිතයක් පවත්වාගෙන මොහොතේ මේ රවිද ඔබගේ ලග්නයේ ඉඳලා දෙවැන්නට ගෝචර චලිතයක් පිවිසේ. ඔබගේ දොළොස්වැන්නේ හිමිකාරීත්වය මේ රවි විසින් දරයි. මේ දෙවැන්නට රවිගේ පිහිටීම ඔබට යම් තාක් දුර සුභ කාලයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් ඇත්තේ. මේ පිවිසීම මගින් ඔබේ කතිකත්වයේ ඉහළ යන කාල සීමාවක විශේෂයෙන්ම ඔබගේ වචනය නිසා ඔබට සාර්ථක කර ගැනීමට ගොඩක් දේවල් හැකියාවක් ලැබේ. විශේෂයෙන්ම ඔබ නීතිඥ වෘත්තියේ මාධ්‍ය අංශයේ කටයුතු කරන ඔබ බ්‍රෝකරෙක් නම් ඔබට මේ කාලය තුළ ඔබේ කටයුතු ඉතාමත් පහසුවෙන් කර ගැනීමට ඔබට ප්‍රසිද්ධිය පවා අත්පත් වන කාල සීමාවක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබට යම් මුදල් අතට යම් මුදලක් ලැබීමේ ප්‍රවණතාවයක් පවතී. විශේෂයෙන්ම විදේශගත සම්බන්ධ ව්‍යාපාර රැකියා කරන කෙනෙක් නම් විදේශ ව්‍යාපාර වලින් ඔබට ලාභ ලැබෙන කාලයක්. ඔබට විදේශයෙන් යම් මුදලක් ඔබට ලැබීමේ භාග්‍යයක් ඇති කාල සීමාවක් හැටියට මේ කාලේ
හඳුන්වා දීමට හැකියාවක්ද පවතී? සමස්තයක් වශයෙන් ගත්තොත් මේ කාලය තුළදී ඔබගේ වැඩ කටයුතු සාර්ථක වන කාලයක් වේ. එසේම ඔබට යම් නීතිමය කරදර නීතිමය ගැටලු ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැනද විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. එසේම විවාහ ජීවිතයේ සුළුසුළු මත ගැටුම් ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඉවසීම උපේක්ෂාව නිරන්තරයෙන් වර්ධනය කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. එසේම ඔබ කෘෂිකර්මන්ත ආශ්‍රිත ව්‍යාපාර, කළුගල් මැණික් පතල් පස් ආශ්‍රිත ව්‍යාපාර, ජලය ආශ්‍රිත ව්‍යාපාර, කෘෂිකර්මාන්ත වැනි ව්‍යාපාර කරන කෙනෙක් නම් වැඩි වාසි ලාභ ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට විශේෂ හැකියාවක් පවතී. වචනය, විශේෂයෙන් වචනය කේන්තිය පොඩ්ඩක් වැඩි වෙන කාලයක් බැවින් කේන්තිය පාලනය කරගෙන කටයුතු කරගත්තොත්, උපේක්ෂාව ඉවසීමෙන් කටයුතු කරගත්තොත් නොයෙකුත් ආකාරයේ හිත්රිදීම් මතභේද වලින් ඔබට වැළකීමට විශේෂ හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් උගුරාශ්‍රිත සෙම් රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගන්න. ඔබ නිරන්තරයෙන් කුසල කර්මවල නිරත වීම, පිනට දහමට දීම, ඉරිදා දිනයන්දී නිර්මාංශ වීම, ලේ දන් දීම වැනි නොයෙක් දානමාන පුණ්‍ය කර්ම කිරීම වැනි පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. තුලා ලග්නය, විශ්ව කේන්ද්‍රයේහි හත්වන රාශියේ සිකුරු ලග්නාධිපතිත්වයේ දරන තුලා ලග්නයෙන් උපන් ඔබගේ සිකුරු ග්‍රහය කුටුම්බස්ථානයේ වූ දෙවැන්නේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ලග්නාධිපති වශයෙන් ඔබගේ 11 වැන්නේ සියලුම ලැබීම් පෙන්වන 11 වැන්නේ හිමිකාරීත්වයේ දරන මේ රවි ඔබගේ ලග්නගතව පිවිසේ. රවි බුධ ආදිත්‍ය යෝගන්ද මවුමේ විශේෂම ලග්නයේට රවිගේ පිවිටීම මගින් විශේෂම ඔබට නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. වෙනදාට වඩා නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරන අතර වෙනදාට වඩා ඔබ ඉදිරියට එන ස්වභාවයක් ඔබගේ පෙන්නුම් කර විශේෂයෙන්ම ඔබට ඔබ දේශපාලන අංශයේ කටයුතු කරන, පිලිස්කරමනාකරණ අංශයේ කටයුතු කරන ටීම් ලීඩර් කෙනෙක් නම් ඔබ විශේෂයෙන්ම ඔබට වෙනදාට වඩා ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට, ඔබේ වචනයට අන්‍යයන් ගරු කරන අතර ඔබේ කටයුතු තමයි සාර්ථක ලෙස කර ගැනීමට යම් වාග්යක් ලැබෙන කාල සීමාවක්. විශේෂයෙන් මේ කාලය තුළදී වැඩි යාළුවෝ ගොඩක් මුණ ගැහෙන කාලයක්. විශේෂයෙන් හිත මිතුර ආදීන්ගේ උදව් උපකාර ලැබෙන කාලයක් කිව්වොත් මේ කාලය නිවැරදි. විශේෂයෙන්ම වැඩිහිටි සහෝදරවරුන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙන කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන් ඔබේ වචනයට, ඔබේ පාලන ශක්තිය ඉතාමත් සාර්ථකයුරින් ඉහළ යන කාල සීමාවක් කිව්වොත් මේ කාලය නිවැරදි. හදිසි ධන ලාභ පවා ලැබෙන කාල සීමාවක් මේ කාලය තුළදී කරන කියන කටයුතු සාර්ථකව කර ගැනීමට ඔබට විශේෂ හැකියාවක් පවතී. එසේම ඔබ කේන්තියද පාලනය කරගත යුතු කාලයක්. විශේෂයෙන් මේ කාලය තුළදී කේන්තිය පාලනය කරගෙන කටයුතු කරගත්තොත් ඔබේ තත්ත්වය වඩාත් යහපත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට වාග්යක් ලැබෙන කාලයක් වේ. ඔබගේ රැකියාවල දියුණුවක් ලැබෙන අතර ව්‍යාපාර කටයුතු වල වැඩි වාසි ලාභ ලැබෙන කාල සීමාවක් කිව්වොත් මේ කාලය විශේෂයෙන්ම නිවැරදි. මේ කාලය තුළදී ගන්නා තීන්දුව తీරන හරියාකාරයෙන් ගන්න කාලයක් හැටියට කිව්වොත් මේ කාලය විශේෂයෙන්ම නිවැරදි. මේ කාලය තුළදී විවාහ ජීවිතයේ යම් තාක් දුරට ඔබේ කටයුතු සාර්ථක වන කාල සීමාවක් වේ. හවුල් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් හවුල් ව්‍යාපාර කටයුතු වලින් ඔබට වැඩි වාසි ලාභ ලැබෙන කාල සීමාවක් කිව්වොත් නිවැරදි. එසේම මේ කාලය තුළදී උෂ්ණ දාහ ගති ඇති වෙන රෝග තත්ත්වයන් ඔබගේ සැලකිල්ලට ගත්තොත් හිස ආශ්‍රිත පීනස් රෝග, උෂ්ණ දාහ ගති ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති, හිසේ කැක්කුම වගේ ඇතිවීමට ප්‍රවණතාවයක් ඇති වෙයින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක්ද පවතී. නිරන්තරයෙන් කුසල කර්මවල නිරත වීම, පිනට දහමට දීම, ලේ දන් දීම වැනි පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. උෂ්‍යක ලග්නය, විශ්ව කේන්ද්‍රයේ 8 වන රාශිය කුජ ලග්නාධිපතිත්වයේ දරන උෂ්‍යක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච කුජ 8 වැන්නේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ 10 වැන්නේ හිමිකාරීත්වය මේ රවි විසින් දරයි. මේ රවි ඔබගේ 12 වැන්නට පිවිසේ. 12 වැන්නට මරණකාරී ස්වභාවයට රවි විශේෂයෙන්පත් වේ. කේන්ද්‍රක 12 වැන්න කියන්නේ රවිට රවිගේ බලය හීන වෙන දුර්වලම ස්ථානය. ඔබට යම් පීඩනකාරී තත්ත්වයක් රවිට අදාළව සිදුවන කාලයක්. මේ කාලය තුළදී විශේෂයෙන් ඔබගේ රැකියාව සම්බන්ධ නොයෙකුත් ආකාරයෙන් ගැටලු සහගත සත්ත්ව මතුවීමට ඉඩ ඇති කාලයක. විශේෂයෙන් ඔබ උපත්ති කේන්දරේ රවි මහදසා, අන්තර්දසා, විදසා වගේ ගත කරනවා නම් ඔබ විශේෂම සැලකිලිමත් විය යුතුයි ඔබගේ රැකියාව සම්බන්ධ නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න. ඒ වගේම ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ව්‍යාපාරවල අලාභ හානි, ඔබ ආයෝජන අවස්ථාවලදී ඔබට අලාභ හානි පාඩු සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සමස්ත වශයෙන් ඔබ සැලකිලිමත් වන. විශේෂයෙන්ම ඔබට යම් නීතිමය කරදර ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති කාලයක. ඔබ නිරන්තරයෙන්ම නීතිගරුකව කටයුතු කරගත්තොත් විශේෂයෙන්ම ඔබ නොයෙකුත් ආකාර ඇප වලට අත්සන් කිරීම, ණය වලට අත්සන් කිරීම, මුදල් සඳහා ඇප වීම, ෆිනෑන්ස් වලට වගේ ඇප අත්සන් කිරීම වගේ දේවල් වලින් ලොකු ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති කාලයක්. ඒ නිසා විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න. පියාටද යම් අහිතකර කාල සීමාවක් හැටියට
මේ කාලයේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. හිසට යම් පීඩනකාරී මානසික වශයෙන් යම් පීඩනකාරී තත්ත්වයක් මතුවීමට ඔබේ ලග්නාධිපතිය අටවැන්න ආශ්‍රිත ගෝචර චරිතයක් පවත්වාගෙන යන බැවින් යම් මානසික වශයෙන් ව්‍යාකූල ස්වභාවයක් පීඩාකාරී ස්වභාවයක් ඇතිවන කාලයක විශේෂයෙන් ප්‍රධානීන් සමග රාජ්‍යංශයේ නිලධාරීන් සමග නොයෙකුත් ආකාරයෙන් මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඉවසීමේ උපේක්ෂාවෙන් ඔබ කටයුතු කරගත්තොත් ඔබේ තත්ත්වය යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම ඔබගේ පාදාශ්‍රිත රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. නිරන්තරයෙන් කුසලයේ නිරත වීම විශේෂයෙන්ම ශිව දෙවියන් වන්දනාමාන කිරීම, ඉරිදා දිනෙන් දින නිර්මාංශ වීම, ලේ දන් දීම, නොයෙකුත් ආකාරයෙන් දානමාන පුණ්‍ය කර්ම, බෙහෙත් ද්‍රව්‍ය රෝගීන්ට ලබා දීම වැනි පුණ්‍ය කර්ම කිරීම මගින් විශේෂයෙන්ම ඉවසීමෙන් බුද්ධිමත්වම කටයුතු කරගතු කාලයක්. විශේෂයෙන් මේ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගන්න. ධනු ලග්නය විශ්ව කේන්ද්‍රයේ නවවන රාශියේ ගුරු ලග්නාධිපතිත්වයේ ධාරණ ධනු ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති වෙච්ච ගුරු හයවැන්නේ සතුරු ස්ථානයේ ගෝචර චලිතයක් වක්‍රව ගමන් කරන අතර ඔබගේ පූර්ව පුණ්‍යස්ථානය වූ නමවැන්නේ හිමිකාරීත්වය මේ රවි විසින්දරයි. මේ රවි ඔබගේ සියලුම ලැබීම් පෙන්වන 11 ස්වැන්නට ගෝචර චරිතයකින් පිවිසි. විශේෂයෙන් මේ රවිගේ පිවිසීම කෝටියක් දෝෂ භංග කරන යෝගයක් හැටියට ජ්‍යොතිෂයේ සඳහන් වේ. බුද්ධද 11 ස්වැන්නේ ගෝචරය වෙන බැවින් බුද ආදිත්‍ය යෝගයේද ලැබෙන අතර ඔබට ඉතාමත්ම රවිගේ ගෝචරය ඉතාමත්ම ශුභ කාලයක් හැටියටයි ධනු ලග්න හිමියන්ට හඳුන්වා දීමට හැකියාවක් ඇත. මේ කාලය තුළ විශේෂයෙන්ම ඔබට දුර ගමන් යෙදෙන කාලයක්. විශේෂයෙන්ම ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙන හිටියන අධ්‍යාපන කටයුතු වල උසස් අධ්‍යාපන කටයුතු කරන වගේ මේ කාලය තුළදී ඔබේ කටයුතු සාර්ථක වන කාලයක්. විශේෂයෙන්ම විදේශගත අවස්ථාවන් අපේක්ෂාවෙන් හිටපු ධනු ලග්න හිමියන්ට ඒ අවස්ථාව සඵල වේ. විශේෂයෙන්ම වෙනදට පිනට දහමට නැඹුරු වන කාලයක්. අධ්‍යාත්මික වශයෙන් ඔබේ ගුණවගාව වර්ධනය වෙන කාලයක් කියවොත් නෙවෙයි. ඒ වගේම ඔබට මේ කාලය තුළ හදිසි ධනලාභ ලැබීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන කාලයක් වේ. සමස්ත වශයෙන් ඔබ මැණික් ආශ්‍රිත ව්‍යාපාර කරන, කළු ගල් ආශ්‍රිත, විශේෂයෙන්ම කෘෂි කර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාර කරන කෙනෙක් නම් වැඩි වාසිසාගත ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබේ. එසේම ඔබගේ යාළුවන්ගේ, මිතුරු මිතුරියන්ගෙන් ඔබට උදව්පකාර ලැබෙන කාල සීමාවක් කිව්වොත් මේ කාලය නිවැරදි. එසේම ඔබ දේශපාලන අංශයේ කටයුතු කරන, පිරිස් කළමනාකරණ අංශයේ කටයුතු කරන, විශේෂයෙන්ම කෙනෙක් නම් නායකත්ව ලක්ෂණ ගැන කටයුතු කරන කෙනෙක් නම් මේ කාලය තුළ ඔබේ කටයුතු ඉතාමත් පහසුවෙන් කරගැනීමට ශක්තියකින්, ධෛර්යයකින් කරගැනීමට බලයක් ලැබෙන කාල සීමාවක් කියවොත් නිවැරදි. ඔබට වෙනදාට ආකර්ෂණයක් ලැබෙන, ඔබේ වචනයට අන්‍යයන් ගරු කරන, විශේෂයෙන්ම රාජ්‍යංශයෙන් ප්‍රධානීන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. විදේශගත අවස්ථාවන් පවා ඔබට ලැබෙන කාල සීමාවක්, විශේෂයෙන් මේ කාලය තුළදී තමගේ දරුවන්ගේ දියුණු වීම, ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු වලින් සමාජීය ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාවක් ඇති කාලයක්. විශේෂයෙන්ම වැඩිමහල් සහෝදරයන් සමග කරන කටයුතු වලදී යම් මත ගැටුම් ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඔබේ තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තු විශේෂම ආමාශගත අසනීප, විශේෂයෙන්ම මේ කාලය තුළ උෂ්ණ දාහ ගති ඇතිවීමට ඇති කාලයක් බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. නිරන්තරයෙන් කුසල කර්මවල නිරතවීම, පිනට දහමට දීම මගින්, දෙවියන්ට කරන්නා පුද පූජා සත්කාර මගින්, සූර්ය පිරිත, මෝර පිරිත සජ්ජායනය කිරීම ඇසීම මගින්, කීම මගින් තමගේ කටයුතු සාර්ථක කර ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. මකර ලග්නය විශ්ව කේන්ද්‍රයේ දහවන රාශියේ ශනි ලග්නාධිපතිත්වයේ සෙනසුරු ලග්නාධිපතිත්වයේ ධාරණ මකර ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති සෙනසුරු ඔබගේ දෙවැන්නෝ කුටුම්බස්ථානයේ ගෝචර චරිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ අටවැන්නේ හිමිකාරීත්වය මේ රවි විසින්දරයි. මේ රවි ඔබගේ දසවැන්නට පිවිසේ. විශේෂයෙන් මේ දසවැන්නේ කේන්ද්‍රස්ථානයක පිවිසීම රවි දිග්බලයට පත් වේ. දිග්බලය කියන්නේ රවිට බලවත්ම ස්ථානය. මේ පිවිසීම බුද ආදිත්‍ය යෝගයේද මැවෙන අතර මොද විශේෂයෙන් බුද්ධ ගෝචර වෙන බැවින් ඔබේ කටයුතු සඵල වන කාලයක් වේ. ඔබගේ රැකියාවේ උසස් වීමක් ලැබෙන කාල සීමාවක් වේ. විශේෂයෙන්ම රැකියාවේ ආයතන ප්‍රධානීන්ගෙන් උදව් උපකාර ඔබට ලැබෙන කාල සීමාවක් කිව්වොත් මේ කාලය නිවැරදි. එසේම ඔබට ව්‍යාපාර කටයුතු කරන මකර ලග්න හිමියෙක් නම් වෙනදාට වඩා ඔබේ ව්‍යාපාර කටයුතු ප්‍රසිද්ධ වෙන කාලයක් වේ. සමාජගත වන කාලයක් කිව්වොත් මේ කාලය නිවැරදි. ඒ නිසා ඔබ ව්‍යාපාර කටයුතු පවා පුළුල් කර ගැනීමට උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ඔබට සහකරුගෙන් හෝ සහකාරියකින් යම් දෙයක්, මුදේපලක්, මුදලක්, උදව්වක් ඒ පාර්ශවයෙන් හෝ වේවා, ඔබගේ බිරිඳේ පාර්ශවයෙන් හෝ වේවා, සැමියාගේ පාර්ශවයෙන් හෝ වේවා, ඔබට යම් උදව්වක් ලැබෙන කාල සීමාවක් මේ කාලෙදි පෙන්නුම් කරන බැවින් ඒ ගැනද විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගන්න. එසේම ඔබගේ කටයුතු වෙනදාට වඩා ශක්තියකින් කර ගැනීමට හැකියාවක් පවතී. ඔබ ගන්නා තීන්දු තීරණ වෙනදාට වඩා බුද්ධිමත් අයුරින් ගැනීමට ශක්තියක් ලැබෙන කාලයක් වේ. එසේම ඔබ විදේශගත අවස්ථාවන් බලාපොරොත්තු වෙන හිටියන විදේශගත අවස්ථාවන් පවා ඔබට සඵල වන කාලයක් වේ. ඔබ නිරන්තරයෙන් මේ කාලය තුළදී කාර්යක්ෂමව තම කටයුතු කර ගැනීමට වෙහෙසෙන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. එසේම ඔබ වෙනදාට වඩා
ප්‍රසිද්ධ වන ඔබේ කටයුතු වෙනදාට වේගයෙන් කර ගැනීමට හැකියාවක් ඇති කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට විශේෂ හැකියාවක් පවතී. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල දියුණුව, ඔවුන්ගේ තරඟ විභාග ශිෂ්‍යත්ව කටයුතු වල දියුණුවක් අත්පත් කරන කාලයක්. එසේම ඔබගේ අධ්‍යාපන කටයුතු, තරඟ විභාග, ක්‍රීඩා කටයුතු වල ඔබට ජයග්‍රහණ ලැබෙන කාලයක් කිව්වොත් විශේෂයෙන්ම මේ කාලය නිවැරදියි. විශේෂ මේ කාලේ රෝග තත්ත්වයන් ගැන සැලකිලට ගත්තොත් ආමාශගත අසනීප, යටිබඩ ආශ්‍රිත රෝග, උෂ්ණ දාහගත ඇතිවීමේ ප්‍රවණතාවය පෙන්නුම් කරන බැවින් මේ ගැන සැලකිලිමත්ව කටයුතු කරගන්න. නිරන්තරයෙන්ම කුසලයේ නිරත වීම, දනට පිනට දීම, රෝගීන්ට බේද්‍රව ලබා දීම වැනි නොයෙකුත් පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. කුම්භ ලග්නය විශ්ව කේන්ද්‍රයේ 11 වන රාශිය සෙනසුරුම ලග්නාධිපතිත්වය දරන කුම්භ ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති වෙච්ච සෙනසුරු වක්‍ර ස්වභාවයෙන් ලග්නගතව සතනම් පංචමහා පුරුෂ යෝගම අවමෙන් ගෝචර වෙන මොහොතේ ඔබගේ හත්වැන්නේ හිමිකාරීත්වය මේ රවි විසින් දරයි. මේ හත්වැන්නේ හිමිකාරීත්වය දරන කාලත්‍රිස්ථානයේ හිමිකාරීත්වය දරන මේ රවි ඔබගේ පූර්ව පුණ්‍යස්ථාන වූ නවවැන්නට ගෝචර චලිතයෙන් අටවැන්නේ ඉඳලා පිවිසේ. බුදද ගෝචර චලිතයක් පවත්වාගෙන යන බැවින් බුද ආදිත්‍ය යෝගයේද සැදෙන අතර විශේෂයෙන් මේ පිවිසීම ඔබට යහපත් පිවිසීමක් හැටියටයි කීමට ඇත්තේ. ඔබට ඔබගේ සහකරුකෙන් හෝ සහකාරකෙන් උදව් උපකාර ලැබෙන කාලයක්. ඔබගේ බිරිඳගේ පාර්ශවයෙන් හෝ සැමියාගේ පාර්ශවයෙන් හෝ යම් උදව්වක් උපකාරයක් ලාභයක් ලබා ගැනීමට හැකියාවක් ඇති කාලයක් වේ. එසේම ඔබ හුල් ව්‍යාපාර කටයුතු කරන කුම්භ ලග්න හිමියෙක් නම් හුල් ව්‍යාපාරලෙන් ඔබට ජයග්‍රහණයක් අත්පත් කරන වැඩි ලාභ වාසි ලැබෙන කාල සීමාවක් කිව්වොත් නිවැරදි. එසේම ඔබ දේශපාලන පිරිස් කළමනාකරණ අංශය වගේ කටයුතු කරන කෙනෙක් නම් ඔබට වෙනදාට වඩා ඔබ ආකර්ෂණය වෙන අතර ඔබේ කටයුතු සාර්ථක කර ගැනීමට මේ මාසය තුළ ඇතුළත සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකියාවක් පවතී. එසේම ඔබ දුර ගමන් යෙදෙන කාල සීමාවක විශේෂයෙන් විදේශගත අවස්ථාවන් විදේශගත අධ්‍යාපනයකට ඔබ බලාපොරොත්තුෙන් හිටියනම් මේ කාලය තුළදී යම් අවස්ථාවන් ඔබට සඵලවන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි. වෙනදාට වඩා අධ්‍යාත්මික වශයෙන් ගුණ වගාවක් හිත තුළ පහළ වෙන කාලයක්. දානමාන පුණ්‍ය කර්ම කිරීමට බණ භාවනාවල යෙදීමට යම් මානසික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් කටයුතු කිරීමට ඔබ පෙළඹෙන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ නව නිවාස ඉදිකිරීම කටයුතු නැවතිලා තිබ්බනම් ආයි පටන් ගන්න විශේෂයෙන්ම අලුත්ෙන් පටන් ගන්න විශේෂයෙන්ම දේපල සම්බන්ධ යානවාන සම්බන්ධ ඉඩම් මිලදී ගැනීම විකුණා ගැනීම කටයුතු වල ඉතාමත්ම සුබ කාලයක් හැටියටයි මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් ඇත්තේ. සමස්ත වශයෙන් ඔබ කරන කටයුතු වෙනදාට ශක්තියකින් ධෛර්යයෙන් කර ගැනීමට මංපෙත් විවරණ කාල සීමාවක් හැටියට මේ කාලේ කුම්භ ලග්න හිමියන්ට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන විශේෂයෙන්ම සැලකිල්ලට දාන ධනිස් ආශ්‍රිත රෝග, පාද ආශ්‍රිත, තුනටි ආශ්‍රිත රෝග යම් තාක් දුරට ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙයි. ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. දනට පිනට දීම විශේෂයෙන්ම දෙවියන් අතර කරන පුද පූජා සත්කාර, ලේ දන් දීම, රෝගීන්ට බේද්‍රව ලබා දීම වැනි නොයෙකුත් ආකාරයේ කුසල කර්ම කිරීම මගින් ditta dhamma yadane වශයෙන් තව තවත් වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබෙන හොඳ කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට විශේෂයෙන් කුම්භ ලග්න හිමියන්ට හැකියාවක් පවතී. මීන ලග්නය විශ්ව කේන්ද්‍රයේ 12 වන රාශිය ගුරු ලග්නාධිපතිත්වය දරන ලග්නාධිපති වෙච්ච ගුරු ඔබගේ 3 වෙනි සහෝදර ස්ථානයේ වක්‍ර ස්වභාවයෙන් ගමන් කරන අතර ඔබගේ 6 වෙනි හිමිකාරීත්වය මේ රවි විසින් දරයි. විශේෂයෙන් මේ රවි ඔබගේ 8 වෙනිට පිවිසේ. මේ 8 වෙනිට පිවිසීම යම් තාක් දුරට පීඩාකාරී තත්ත්වයක් මීන ලග්න හිමියන්ට රවිට අදාළව හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන් මේ කාලය තුළදී ඔබගේ යම් කරන කටයුතු විශේෂයෙන්ම යම් අඩපණවීමක් සමාජයට ඔබට එපා වීමේ ස්වභාවයක් පෙන්වු කරන බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්කමක් දක්වන්න. ඔබ නීතිගරුකව කටයුතු කරගත යුතු කාලයක්. යම් නීතිමය වශයෙන් යම් ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති කාලයක්. එම නිසා ඔබ නිරන්තරයෙන් නීතිගරුකව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ගැටලු ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. ඔබ යම් අතාවකට ණයවන කාල සීමාවක මුදල් වශයෙන් මුදල් පරිහරණයේදී දෙතුන් වතාවක් හිතලා ඔබ ව්‍යාපාරය කරන කෙනෙක් නම් ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කිරීමේදී දෙතුන් වතාවක් හිතලා බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවියකි අනවශ්‍ය මුදල් වියපෑදම් වීම නවත්වා ගැනීමට හැකියාවක් පවතී. ඔබට මේ කාලේදී අනවශ්‍ය ලෙස මුදල් වියපෑදම් වීමේ ප්‍රවණතාවය පෙන්නුම් කරන බැවින් ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. හිතට යම් කේන්ති යන ස්වභාවයක් ඇති වෙන කාලයක වෙනදාට වඩා ඉක්මන් කෝපය වගේ ඇති වෙන කාලයක් එන බැවින් විශේෂයෙන් ඉවසීමෙන් උපේක්ෂාවෙන් ඔබේ කටයුතු කරගත්තොත් යම් තාක්කර ඔබේ කටයුතු සාර්ථක කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. රැකියාවලද යම් සුළුසුළු ප්‍රශ්න ඇතිවීමට මතවේද මතවාද නිසා යම් ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් උපේක්ෂාවෙන් කටයුතු කරන්න. ඒ වගේම ඔබේ ව්‍යාපාර කටයුතුවල යම් යම් සුළුසුළු ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැනද සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. යම් ආකාරයේ සතුරු කරදර තත්ත්වද ඔබට ඇති වෙන කාල සීමාවක මේ කාලය තුළදී බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරගත්තොත් ඔබේ ඇතිවිය හැකි යම් ප්‍රශ්න වළක්වා ගැනීමට ඔබට
හැකියාවක් පවතී. සමස්තයක් වශයෙන් මානසික වශයෙන් ඔබ ඒකාග්‍රතාවයට පත්විය යුතු කාලයක් හැටියටයි මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් ඇත්තේ. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් විශේෂයෙන්ම ලිංගාශ්‍රිත රෝග, ගුදමාර්ගාශ්‍රිත රෝග, උෂ්ණ දාහ ගති, අර්ශස්වැනි රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. දනට පිනට දීම, දෙවියන් හට කරන්නා වූ පුද පූජා සත්කාර දීම, ලේ දන් දීම, නොයෙකුත් ආකාරයේ රෝගීන් හට බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම, සූර්ය පිරිත, මෝර පිරිත කීම, සජ්ජායනා කිරීම ඇසීම වැනි නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්ම, කුසල කර්ම කිරීම මගින් ඔබගේ මේ යම් ප්‍රශ්න තත්ත්වයේ විශේෂයෙන්ම ඉවසීම උපේක්ෂාව බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. මෙසේ රවි ග්‍රහයා නීචත්වයට පත්ව තුලා රාශිගත වීම පිළිබඳව ලග්නයෙන් ලග්නයට ගෝචර ඵල කථනයක් ඉහත ගෙනෙන ලදී. මේ ගෝචර ඵලාඵල කථනයේ සමස්ත ගෝචර ඵලාඵල කථනයක් බව විශේෂයෙන්ම සලකන්න. මොකද ඔබගේ ජන්ම කේන්ද්‍රයේ ඔබ ගත කරන මහදස අන්තර්දස අනුව, ඒ රාෂ්ටක තත්ත්ව සඳුගේ තත්ත්ව අනුව, රවි ඉන්න තැන අනුව ඔබගේ තත්ත්වයන් වෙනස් විය හැකි බැවින් ඔබගේ පවුලේ ජ්‍යොතිෂ වේදියාලාව ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කර බලා අවශ්‍ය සෙත්කම් උපදේශන ලබා ගැනීම ඉතාමත් නොනතුරුබාවයක් කීමට ඇත්තේ. මේ ගෙනෙන ලද ඵලාඵලයේ සමස්ත ගෝචර ඵලාඵලයක් බව විශේෂයෙන් සලකන්න.